බෞද්ධාගමික ඉතිහාසයේ තුල ඓතිහාසික ආගමික සංස්කෘතික වැදගත්කමක් උසලන මේ උතුම් කැලණිය රජමහා විහාරස්ථානයයි. කොළඹට කිට්ටුවෙන් තිබෙන ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කොළඹ නුවර හා බියගම මාර්ගවලට මැදිව පිහිටා තිබෙන මේ උතුම් කැලණිය රජමහා විහාරස්ථානයේ ඓතිහාසික ආගමික සංස්කෘතික වැදගත්කම අපේ බෞද්ධාගමික ඉතිහාසයේ තුල සමාරම්භ වන්නේ අප භාග්‍යවතුන් වහන්සේ මේ ලක්දිවට තුන්වන වරට වැඩමවීමත් සමගය. අපේ කැමරා කාචයට හසු වුණ ඉතාම අපූරු දර්ශනයක් තමයි මේ පිම්බිම හස්තිරාජයන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන අවස්ථාව. අප ලෝතර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වී 8 වෙනි වර්ෂයේදී වෙසක් පුර 15 වක පොහොය දවසක 500ක් මහරහතන් වහන්සේලා සමග මණියක්කික දේවරාජෝත්තමයන්ගේ ආරාධනාවකට අනුව මේ කැලණි පුණ්‍ය භූමියට වැඩම කර තිබෙනවා. මේ තමයි කැලණි රජමහා විහාරයේ තිබෙන විහාර මන්දිරය. මේ විහාර මන්දිරය ඉතාම දුර්ලභ වගේම ඓතිහාසික ලංකාවට ආවේණික කලාකෘතීන්ගෙන් පොහොසත් ලෝකයේ වෙන කිසිම තැනක දක්නට නොලැබෙන සුවිශේෂ කලාගාරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සැතපෙන බුද්ධ ප්‍රතිමාව තිබෙන මේ කොටස ඔත්පිලිමගේ නමින් හඳුන්වනවා. විහාර මන්දිරයේ සෝලියස් මෙන්ඩිස් කලාකරුවාණන් අතින් නිර්මාණය කරන ලද චිත්‍ර සමූහය අතර මුහුදගඩ ගැලූ කතාන්දරය එනම් කැලණියටා කතාන්දරයද චිත්‍රයට නගා ඇති ආකාරය අපට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ලෝකයේ තිබෙන
ධාන්‍යාකාර චෛත්‍යයන්ට හොඳම උදාහරණයක් විදිහට මේ කැලණි විහාරයේ චෛත්‍ය හඳුන්වනු ලබන්න පුළුවන්. අපේ ගමනාන්තයේ වුණ කැලණි රජ මහා විහාරයෙන් සමුගන්න අපට කාලය ඇවිල්ලා. මේ වගේ තවත් වැදගත් සුන්දර තැනක් ගැන විස්තර අරගෙන ඉන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වගේ වැදගත් ලස්සන වීඩියෝ බලන්න අපිව subscribe කරන්න, යාළුවන්ටත් share කරන්න.